හයි යාළුවනේ මේ අපේ පළවෙනි වීඩියෝ එක. අද අපි කියන්න යන්නේ ඔයාලා කවුරුත් දන්නේ ගුජුම්පියෝ නැත්නම් ලීමින් හෝගේ ෆස්ට් හොලිවුඩ් අප්කමින් ඩ්‍රාමා එක ගැන. ඒ තමයි පැචින්කෝ. ඒකේ විස්තර අහන්න කලින් අපිව ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඕඩෝගා මේ පැචින්කෝ ඩ්‍රාමා එකේ මේන් ලීඩින් කැරක්ටර්ස් දෙක තමයි සුන්ජයි හන්සුයි. ඉතින් පැචින්කෝ කියන නවකතාවේ හැටියට හන්සු කියන්නේ ටිකක් දරුණු බලවත් කැරක්ටර් එකක්. හන්සු කොරියාවේ ජේජුවලී ඉපදුන ඔසාකාවල ජීවත් වෙන ඇමරිකාවත් එක්ක සම්බන්ධකම් තියෙන පුද්ගලෙක්. ඒ වගේම තමයි යකුසා කියන ජපාන අපරාධ කල්ලියත් එක්ක සම්බන්ධකම් තියෙන තරුණේ. කොටින්ම කිව්වොත් මාෆියා කැරක්ටර් එක. මේ කතාවේ අනිත් මේන් ලීඩින් කැරක්ටර් එක තමයි සුන්ජා කියන්නේ. සුන්ජා කියන චරිතයට රඟපාන්නේ කොරියාවේ නවක නිළියක් වන කිම් ඉන් හා. සුන්ජා කියන චරිතය ගැන කතා කරොත් කොරියාවේ දුප්පත් පවුලක ළමයෙක්. දවසක් මෙයාට ජපන් පිරිමි ළමයි පිරිසක් කරදර කරනවා. අන්න එදා මෙයාව බේරගන්නේ හන්සු. මේ දවසේ ඒ දෙන්නගේ ඇතිවෙන සම්බන්ධය දුරදිග ගිහිල්ලා අවසානයේ නතර වෙන්නේ සුන්ජට හන්සුට දාව දරුවෙකුත් ලැබිලා. ඔව් කුටු. හන්සු සහ සුන්ජට අමතරව කන්ෆර්ම් කරපු තවත් කැරක්ටර්ස් කීපයක් තියෙනවා. සොලමන් කැරක්ටර් එක ඇඩ් කරන්නේ ජින්හා කියන ඇක්ටර්. ඒ වගේම තමයි නෝම් කියන කැරක්ටර් එක එනාසෝයි ඇඩ් කරනවා. සාචියරයි තමයි මොසස් කියන රෝල් එක කරන්නේ. අවසාන වශයෙන් කන්ෆර්ම් කරලා තියෙනවා ඉට්සුකෝ කියන කැරක්ටර් එක කාහුමි නමි කරනවායි කියලා. ඒ වගේම ඩොගා තවත් වැදගත් කාරණාවක් තමයි මේ පැචින්කෝ ඩ්‍රාම එක ප්‍රොඩියුස් කරනවා වගේම කාස්ට් කරන්නේ Apple TV Plus කියන channel එකකින්. හැබැයි මේ Apple TV Plus channel එක කොරියාවේ available නෑ. ඉතින් ගොඩක් රිපෝටර්ස්ලාගේ මතයන්ට අනුව මේ channel එක කොරියාවේ ප්‍රොමෝට් කරන්නත් එක්ක තමයි මේ ඩ්‍රාම එක කාස්ට් කරන්නේ කියලා. ඔව් මිනෝ. වැදගත්ම ආරංචිය තමයි මේ ඩ්‍රාමා එකේ ෂූටින් අනිද්දට පටන් ගන්නවා. එයාලා මාස 6ක් වගේ කාලයක් ෂූට් කරන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රොඩක්ෂන් ටීම් එක කියන විදිහට මේක කොරියාව වගේම ඇමරිකාවේ නිව්යෝක් වලත් කැනඩාවෙත් එයාලා ෂූට් කරනවලු. හැබැයි එයාලා එපිසෝඩ් 8ක් වගේ ප්‍රමාණයක් තමයි අපිට දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඔව් කුටු. මේ ඩීටේල්ස් එක අපිට හිතනවා මේ ඩ්‍රාමා එක ලීමින්නෝගේ අනිත් ඩ්‍රාමා වගේම ඉන්ටරෙස්ටිං වෙයි කියලා. ඒ වගේම තමයි මේක ලීමින්නෝට ස්පෙෂල් දෙයක්. මොකද ලීමින්නෝගේ හොලිවුඩ් ඩෙබියුට් වෙන්නේ මේ ඩ්‍රාමා එකත් එක්ක. ඉතින් බලමු අපි ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මේ වගේ තවත් විස්තර දැනගන්න අපිට ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ෆයිටින්!